හොඳයි පුතේ අපි නැවතත් පන්තිය ආරම්භ කරනවා පරීක්ෂණ දෙකයි මෙන්න තුන්වෙනි පරීක්ෂණය මේක තමයි හොඳම පරීක්ෂණය නේද මෙහෙම දෙයක් කරමු අපි පොඩි වාදනයක් ගන්න වාදනයක් අරගෙන ඔයාලා මේ වාදනයේ දිය කරන්න ඕන ලුණු ලුණු ග්‍රෑම් 10ක් විතර දිය කරන්න ලුණු ග්‍රෑම් ග්‍රෑම් 10ක් තේරුණාද ලුණු ග්‍රෑම් 10ක් ජලයේ දිය කරලා ජලය මිලිලීටර 100ක් විතර ගන්න ඕන මිලිලීටර 100ක් ඒ කියන්නේ අර පොඩි මේ බීම බෝතල් වලින් ඔයාලට මැන ගන්න පුළුවන් මිලිලීටර 100 සමහර ගාන මේ බීම බෝතලයක් මිලිලීටර 200ක් 100ේවත් තියෙන 110ේවත් තියෙන ඒකේ මැන ගන්න පුළුවන් ඒකට ජල මේ ලුණු ග්‍රෑම් 10ක් විතර දිය කරන්න ඕන හොඳට දිය කරන්න ඕන දිය කරලා වාදනයකට දමලා අර දිය කරපු ලුණු ටික මේ මේ ලුණු වතුර වාදනයකට දාලා තද හිරු එළියේ නැත්නම් හොඳින් හොඳ හිරු එළියේ තබනවා උදේ තිව්වොත් හවස බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා උදේ ඕක කියන්න හොඳ හිරු එළියේ හවස බලන්න මොකද වෙලා තියෙන්නේ ඔව් කියන්න බලන්න පරෝකතනේ කරන්න බලන්න මුලින්ම जलेवाष्पेनवासर ඒකෙන් ජලය වාෂ්ප වෙනවා ලුණු වාෂ්ප වෙන්නේ නැහැ නේද ජලය තද හිරු එළියට වාෂ්ප අර දිය වෙලා තියෙන ජලාංශු නේද දැන් ලුණු අංශුයි ජලාංශුයි දිය වෙලානේ කවලම් වෙලානේ තියෙන්නේ ජල අංශු ටික වාෂ්ප වෙලා යනවා ලුණු අංශු ටික ඉතිරි වෙනවා ආයිමත් අර ලුණු ග්‍රෑම් 10 නේද භාජනයේ ඉතිරි වෙනවා තේරුණාද ඔන්න හොඳ පරීක්ෂණයක් හරි අපි එක ලියා ගන්න. 3 ජලය මිලිලීටර 100කට ලුණු ග්‍රෑම් 10ක් හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර කරන්න නැත්නම් දිය කරන්න මිශ්‍ර කරනවට වඩා හොඳයි වචනය හොඳින් දිය කරන්න දිය කරන්න තද තද හිරු එළියේ තබන්න තද හිරු එළියේ තබන්න ඒ දිය කරපු වාදනය තද හිරු එළියේ තබන්න දිනය අවසානයේ निरीक्षण करान दिने अवसाने निरीक्षण करान Right, sir.
දිනේ අවසානයේ නිරීක්ෂණය කරන්න. දැන් ඔයාලා දන්නවද පුතේ මේ ලුණු ලේවායන්? ලුණු ලේවාය කියන්නේ මොකද්ද? ලුණු හදන තැන කියන්නේ. ඈ? ලුණු හදන තැන කියන ටග් ගන්න. කියන. කියන බල. ලුණු හදන. කොහෙද? ලුණු හදන තැන. ලුණු හදන. ලුණු හදන තැන. හා හා. ඈ ලුණු හදන්නෙත් ඉතින් ওই විදිහට වෙන්නේ නැති නේද? ඔව් මේ ක්‍රමයට වෙන්නේ නැති ලුණු හදන්න. ඉතින් ලේසියනේ හොඳ තද හිරුවෙලියේ නේද? ලුණු වතුර ලුණු වතුර හොයාගන්නේ කොහොමද ලුණු වතුර? කොහෙද තියෙන්නේ ලුණු වතුර? මුහුදේ. ආ මුහුදේ නේ. ඉතින් බිය කරන්න දෙයක් නැහැ නේද? මුහුදේ ලුණු වතුර. ආ මුහුදු වතුර නේ? මුහුදු වතුර අරගෙන ඔව් මුහුදු වතුර අරගෙන ඒවා තද හිරුවෙලියේ තැබුවට පස්සේ නෑ මුහුදේ තියෙන්නේ. ඔව් තද හිරුවෙලියේ තැබුවාම මුහුදු වතුර හැබැයි වෙනම ගන්න ඕන. එක තැනකට ගන්න ඕන නැතුව බෑ. මුහුදෙම තියාගෙන මේ තියන්න කරන්න බෑ ඒක. නේද? අපි හිතමු ටැංකියකට පුරවමු. හරි ටැංකියකට පුරවලා මුහුදු වතුර ඒක තද හිරුවෙලියේ තැබුවාම මොකද වෙන්නේ? ටික දවසක් යනකොට එක දවසකින් වෙන්නේ නැහැ. දැන් අපි පොඩි වාජනයේ නිසා නම් එක දවසෙන් වෙවි. නේද? ටික දවසක් යනකොට ජලය ටික වාෂ්ප වෙලා යනවා. ලුණු ටික විතරක් ඉතුරු වෙනවා. අනිදි ලුණු හදාගන්න ලේසි. උණුසුමෙන් නේද ආලෝකයෙන් ලබා ගන්න එක ප්‍රයෝජනයක් තමයි ඒ ලුණු සාදා ගැනීම. ඉතින් පුතේ මේ ලුණු ලේවායන් තියෙන්නේ ගොඩක් වෙලාවට ඉතාම තද හිරුවෙලිය වැටෙන ප්‍රදේශවල. එහෙනම් අපටත් මේ ළඟින් තියෙනවා හම්බන්තොට ලුණු ලේවාය. ඒක බලන්න වාරි යන්න පුළුවන්. ඔව් හම්බන්තොට සමහරට යන්නත් ඇති නේද? පුත්තලම. ඔව් පුත්තලමෙත් තියෙනවා. ඒක ටිකක් දුරයි. නේද? හම්බන්තොට තමයි අපිට ළඟම තැන. මොකද හම්බන්තොට කියන්නේ වියලි කලාපේනේ තියෙන්නේ. නේ? වැස්ස අඩුයි. නේද? වැස්සොත් එහෙම ජලය නැවත පවලම් වෙනෝනි පුතේ. එතකොට කාලය වැඩි වෙනවා අර ලුණු නේද හැදෙන්න යන වෙලාව වැඩි වෙනවා. වහින් නැති ප්‍රදේශවල තමයි තියෙන්නේ මේවා. හරි මම ලුණු ලේවායක පින්තූරයක් දෙකක් පෙන්වන්නම් ඔයාලට. හරි අපි එක බලමු. මේ අර ගිය සතිය අපි කළ ක්‍රියාකාරකමේ පින්තූරයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මුහුදු වතුර හැබැයි ගන්න ටිකක් පොළවේ සාදර ළඟ ටැංකි වලට. විශාල ටැංකි. ටැංකි වලට අරගෙන වේලෙන්න තියෙනවා. නේද? දැක්කද ලුණු වගේ මිදින තියෙන? ටික 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 ජලය වේලිලා යනවා ලුණු ටික ඉතිරි වෙනවා ඊට පස්සේ ඒවා මේ වගේ රිටි වල බැඳපු මේවා ලුණු ටික එකතු කර ගන්නවා නේද හැබැයි තාම අපිට ආහාරයට ගන්න බෑ මොකද විවිධ අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙන්නේ තාමත් නේ ඊට පස්සේ එකතු කරලා මේ වගේ කද බැඳගෙන යනවා एक तैनकट गोड़ दसन ओ ये वो कौन एक तैनकट गोड़ दा हला ताप इंटू रहते हैं एक में के नहें मटे एक दागन बैरी विला इत पास से ये वा यांत्र एक तै तुल कर एलुनु इतनी सेदीला पीड़िसी दुवेला आवश्यने एलिये तेंने में वागे पैकेट टेका और ना में कुडू कर ला तेनो वा लुनु कुडू किया ला ने කැටක් එනවා ලුණු කැට සමානලාට අයඩින් මිශ්‍ර කරලා එනවා මොකද අයඩින් මිශ්‍ර කරන්නේ අපේ ශරීරයට අයඩින් අවශ්‍ය නිසා නේද විවිධ දේවල් මිශ්‍ර කරලා ඒ යන්ත්‍රයෙන් අපිට එළියට එන ලුණු අපට අයඩින් කියන්නේ මොනවදද මොනවද අයඩින් කියන්නේ ඔව් ඒක මුදී අපේ මේ ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථයක් හොඳද
අයඩින් අඩු වුණොත් එහෙම අර ගලගන්නේ කියන රෝගය හැදෙන්න පුළුවන්. අර බෙල්ලේ වාල් ගෙඩි කියලා කියන්නේ මේ බෙල්ල ටිකක් ලොකුවට ඉදිමිලා ඉදිමෙන්නේ. අයඩින් තිබුණොත් තමයි අපේ ශරීරයට අවශ්‍ය ඒ රෝගයෙන් වැළකෙන්න පුළුවන් මේ අයඩින් ආහාර තිබුණොත්. ඒකයි තව තව හේතු තියෙනවා. හරිද? ඒක එක හේතුවක් විතරයි. හරි. ඉතින් ඒ විදිහට ලුණු හදාගන්න පුළුවන්. ඔයාලා ওই පරීක්ෂණය කරන්න ගෙදරදී අපිට දැන් මුහුදු වතුර නැති නිසා නේද? අපි මුහුදු වතුර වගේ අර ජල ලීටර 100කට කවලම් කරනවා ලුණු ග්‍රෑම් 10ක් කවලම් කරලා අපි මුහුදු වතුර හදාගන්න. හදාගෙන තමයි මේ වේලෙන්න තියන්නේ. හරි. ඒක කරලා බලන්න. හරි? බලන්න අවසානයේ දවස් අවසානයේ නිරීක්ෂණය කරන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. හරි දැම්ම හිතන්න යන්න එපා පොරොන්කටමයක් අපිට කරන්න පුළුවන්. නමුත් මේ ඊට හොඳයි කරලා බලන එක. හරි ඒක ලියාගත්තනේ. ඔතන යට මෙතන යට ඔයාලා ඉඳ තියන්න පුතේ පින්තූරයක් කලවන්න. ඔයා ගන්න ලුණු ලේවායක පින්තූරයක්. මෙතන යටින් ලියා ගන්න එක වරහන්න තුලි. ලුණු ලේවායක පින්තූරයක්. අලවන්න. මම WhatsApp එකට දාන්නම් මගේ ගාව තියෙන ෆොටෝ එකක්. ඇන්දට කමන්නේ නැද්ද සර්? අඳින්න යන්න එපා අලවන්න. අඳින්න බෑ පුතේ ඒක අඳින්න අමාරුයි. නේද? ඒව අඳින්න ඕන දේවල් නෙමෙයි. නේද? හරියටම අපි තියෙන්නේ මම ෆොටෝ එකක් දාන්නම් ඔයාලට කැමති නම් ඒක අරගෙන අලවන්නත් පුළුවන්. නැත්තම් පත්තරයෙන් හරි සොයා ගන්න. හරි? හරි. එතකොට අපේ පාඩම එතනින් සම්පූර්ණ වෙනවා. දැන් ඔයාලා දන්නවා ආලෝකයෙන් සහ උණුසුමෙන් ලැබෙන ප්‍රයෝජන ගොඩක් නේද? රෙදි වේලා ගැනීමේ ඉඳලාම පොළොවේ වතුර නේ වෙයලීම ඒවා ඉඳලාම ආලෝකයෙන් ලැබෙන ප්‍රයෝජන රාශියක් ওই ක්‍රියාකාරකම් වලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. තේරුණාද? හරි. එහෙනම් අපේ ආලෝකය පුතේ මේ අපේ දෛනික වැඩවලට විශාල ප්‍රයෝජනයක් වෙනවා. නේද? කළුවර වැටුණාට පස්සේ දැන් ඔන කළුවර වැටිගෙන එනවනේ. අඳුර විදුලිය විසන්දි වුණොත් එහෙම නිවසේ සිදුවන අපහසුතා ගැන ඔයාලා පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඒ එකපාරටම කළුව තියෙන වෙලාවක රෑ වෙලාවක විදුලිය විසන්දි වෙනවා. අපිට ඔයාලා බත් කන වෙලාවට කියලා. මොකද වෙන්නේ? කොච්චර අපහසුතාවෙට පත් වෙනවද නේ? ඔව්. කටවත් හොයාගන්න බෑ බත් කන්න නේද? ඒක පාස්සේ ආරේ වෙනවානේ. ඔව් ආලෝකයක් හොයාගන්න මුලින්ම කරන්නේ ආලෝකයක් හොයාගන්නේ. කරන්ට් එක ගියාට පස්සේ වෙන මුකුත් වැඩක් කරනවද? කරන්ට් එක ගියාට පස්සේ මේ ඔක්කොම කලවර වුණාම වෙන මොකක් හරි පොතක් බල බල ඉන්නවද? නැහැ බෑනේ. මුලින්ම අපි හොයන්නේ ආලෝකය. ඉතින් එතනින්ම තේරෙනවන්නේ මේ එකවරම අඳුරු වුණොත් ඔව් එකවරම අඳුරු වුණොත් අපි සොයා ගන්න ඕනේ මුලින්ම ආලෝකය. ඉතින් එතනින්ම තේරෙනවා ආලෝකයේ තියෙන වටිනාකම සහ ප්‍රයෝජනය. පැහැදිලිද? ආලෝකය නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් මේ අපේ අවට තියෙන වස්තු මේ අපි අවට තියෙන වස්තුන් පෙනීම නේද? ඒව පෙනීමට අපේ ඇස් දෙකට ආලෝකය ඕන. ඇසුත් ඕන. හැබැයි ආලෝකයක් අපිට අවශ්‍යයි. නේද? හොඳයි. එහෙනම් ඉරෙන් අපට ස්වභාවික ආලෝකයක් ලැබෙනවා නේ. ඉරෙන් ස්වභාවිකවම ආලෝකය ලැබෙනවා. ඊට අමතරව ඉතින් අපට ඔය කෘතිම ආලෝකය ලබා ගන්න පුළුවන් ජෙනරේටර් වලින් ගන්න. බෝඩ් එක පේන්න තාම නේද? නේද? ජෙනරේටර් වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ ටෝච් එකකින් ගන්න පුළුවන් නේ. විදුලි බලය අපිට ජල විදුලියෙන් සුළං විදුලියෙන් ඒ වෙන් අපට ආලෝකය ගන්න පුළුවන්. ඒක කෘතිම ආලෝක නේද? ස්වභාවික ආලෝකය ඉරුවෙන් ලැබෙන. හරි. එහෙනම් ඔන්න මම ප්‍රශ්න දෙකක් දෙනවා. මෙතන ප්‍රශ්න දෙකක් දෙනවා.
එහෙනම් ලේවායේ පින්තූරේ අලවන්න ඉඩ තියලා තමයි පළවෙනි ප්‍රශ්නේ ලියන්නේ. පළමු ප්‍රශ්නය කෘත්‍රිම ආලෝකය ලබා දෙන සෑ ඔව් සෑත කොට සූර්ය බලයෙන් නිපදවන මේ විදුලි බලය ස්වාභාවිකද නෑ 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 ඒකත් කෘත්‍රිමයි සූර්යාගෙන් කෙලින්ම ලැබෙන ආලෝකය තමයි මේ ස්වභාවික ආලෝකය නේද ඒක විතරයි තියෙන්නේ සූර්යාගෙන් ලැබෙන ආලෝකය විතරයි අපිට මේ ස්වභාවික ආලෝකයක් කියන වෙන එකක් නැහැ සූර්යා කියන්නේ පුතේ තරුවක් නේ නේද අපිට ඔය ඈත අහසේ පේන තරු තියෙන්නේ දහස් ගණන් ඉතින් මේ තරුවක් එක තරුවක් තමයි සූර්යා කියන්නේ අපිට අපේ ලෝකෙට ළඟින්ම තිබෙන තරුව ඉතින් මේ තරු වලින් කරන්නේ ආලෝකය ලබා දෙන එක ඉතින් ඈත අහසේ තරු දහස් ගණන් කියලා ඒ කියන්නේ සූර්යෝ නේද ඊයේ තරුගද කි ඉරවල් දහස් ගණනක් තියෙන හැබැයි අපිට ඒ වෙන ආලෝකය ලැබෙන්නේ නැහැ ඒවා තියෙන්නේ ගොඩාක් දුර එහෙමනම් පේන දරුවෝ ලියන්න එපා තාම මොකුත් ලිව්වද ඉතල අහගෙන ඉන්න ඉතින් මේ අපේ අව ළඟින්ම තිබෙන සූර්ය මේ තරුව තමයි හිරු නේද එයාගෙන් තමයි හරි එහෙනම් කෘතිමව ආලෝකය ලබා දෙන දේවල් මොනවාද කෘත්‍රිම ආලෝකේ ලබා දෙන දේවල් මොනවාද හොඳයි දැම්මම ලියන්න බලන්න You know, ජලවිදුලිය හරි සුලම් විදුලිය හරි සූර්ය විදුලිය හරි විදුලි පන්දම් හරි ලාම්පුව හොඳයි ටෝච් එක කියලා ලියන්න එපා විදුලි පන්දම තව
ජෙනරේටරේ විදුලි බල්බය ජෙනරේටරය විදුලි කන්දම ලාම්පුව ලන්තෑරුම ලන්තෑරුම ඔය සුලන් විදුලිය ඒව මේව කියනට වඩා හොඳයි නේද විදුලි බල්බය කියලා ලිව්වහම එතකොට ඒ හැම දෙයක් ලැබෙන්නේ එක්කෝ සුලන් විදුලියෙන් එක්කෝ ජල විදුලියෙන් එක්කෝ ගල් අඟුරු බලාගාරවලින් නේද ඒ කොහොම හරි පන්දම පන්දම හරි පුළුවත් ඔ ඉති පන්දම ගිනි කූරේ හරි ඔ ජෙනරේටරේ කියලා ලියනවත් වඩා හොඳයි මේ විදුලි බල්බය විදුලි බල්බය නේද ඒ හැම එකෙම ජෙනරේටරෙන් දෙන්නේ විදුලියනේ පුතේ ඒ දෙන්නේ විදුලිය ඒ විදුලි බල්බය අපට ආලෝකය ලැබේ හරි කමන්නේ ඒව ලියලා තිබුණාට මකන්න යන්න එපා දැන් ඒවත් හරි හරි දෙවනි ප්‍රශ්නය කැන්සර් ආලෝකයෙන් සහ උණුසුමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? උත්තරත් දැන් ලියන්න ඕනද? ඔව් ඔව් දැන් ලියන්න. අපි පුතේ මේ ඊළඟ දවසේ පරිසරය පාඩම කරන්න කලින් ඔයාලා ওই පරීක්ෂණ තුනක් කරලා මේවට උත්තරත් ලියලා නේද මම දානවා සිදුරු කැමරාවක් සෑදීමට යොදා ගන්නා දේවල් ටිකක් දානවා සහ හදන විදිය සිදුරු කැමරාවක් හදන විදිය උපදෙස් ටික මම ඔයාලගේ WhatsApp එකට දානවා දැම්මට පස්සේ ඔයාලේ උපදෙස් නේද හොඳින් කියවලා සිදුරු කැමරාවක් හදන්න සිදුරු කැමරාවක් හදාගෙන ඕන ඊළඟ පරිසරයේ පාඩම දවසට පන්තියට එන්න තේරුණාද ඒ සිදුරු කැමරාවක් හදන්න විතරක් නෙවෙයි හදලා ඒක නේද ඈ තියලා බලන්න කොහොමද කියලා මේ සර් ඒක බැලුවාම පේන්නේ ගහ බැලුවාම මේ මුල් ටික උඩර පේනවා ආහා ආ ඔව් හදලා බලන්නකො නේද ඉතින් මේ අනිවාර්යෙන්ම මම උපදෙස් ටික දානවා ඔයාලා හදන්න එක පොදේ ලේසි මහා ලොකු දෙයක් නෙවෙයි නේද මුලින්ම මේ ප්‍රමාණයෙන් වෙනස් දාන් මේ දාන්තාලේප පැකට් දෙක මේ අසුරණ දෙකක් ගන්න ඕන අර නේද ප්‍රමාණයෙන් වෙනස් දෙකක් ඕන ගන්න එකක් චුට්ටක් ලොකුයි ඊට වඩා චුට්ටක් පොඩි එකක් ගන්න ඕන ඊපස්සේ ටිෂු කඩදාසියක් ඕන කළු කඩදාසියක් ඕන
ඇල්පෙනෙත්තක් ඕන ගම් කතුරු ඕන නේද හොඳයි ඒක හදන විදිය මම දාන්නම් ඊට පස්සේ ඔයාලා ඒක බලලා ඒ වැඩේ එනම් කරන්න හරි අදට එනම් අපේ පන්තිය මෙතනින් අවසන් වෙනවා ඔයාලා මේ ප්‍රශ්න වලට පිළිතුරු ගෙදරදී ලියලා මට ෆොටෝ එකක් දාන්න ඕන හොඳද අර ක්‍රියාකාරකම් වල ෆොටෝ එකක් අද ක්‍රියාකාරකම් වල ෆොටෝ එවන්න ඕනද ඔව් 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 ෆොටෝ එකක් එවන්න ඕනේ වෙයි අර නැත්තම් මම දන්නේ නැහැ ඔයාලා කරාද නැද්ද කියලා